සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලෝ මේ එකතුලා ඉන්නේ NSC online academy කියන mathematics for computing video series එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. අපි මේ එනකොට මේ වීඩියෝ series එකේ introduction එක කතා කරා, sentence sets ගැන කතා කරා, ඊට පස්සේ sets operations ටික කතා කරා, basic තියෙනවා. අද අපි පටන් ගන්න හදනවා එතන ඉහාට අර laws ටිකක් තියෙනවා. ඒකේ සූත්‍ර ටිකක් පාවිච්චි කරලා මේ ගණන් ටික කොහොමද කරගෙන යන්නේ කියලා කතා කරන්න. එහෙනම් අපි හමු වීඩියෝ එකට. මුලින්ම අපි එදායි කතා කරා වෙන් ඩයග්‍රෑම්, ඊට පස්සේ අපිට තියෙන ඔපරේෂන්ස් ගැන කතා කරා, යුනියන් එක, ඉන්ටර්සෙක්ෂන් එක, ඩිෆරන්ස් එක, සයිමෙට්‍රික් ඩිෆරන්ස් එක, කම්ප්ලිමන්ට් එක ඔයගොල්ලෝ දේවල් කතා කරා. මේ හැමත් දෙයත් එක්කම අපි අර රූප සටහන අඳින්න නැතුව කෙලින්ම ලෝස් වලින් නැත්තම් මෙතන සූත්‍ර වලින් මේක විසඳ ගන්න කොහොමද කියලා අපි මේ වීඩියෝ එකේ බලන්න අනිවාර්යෙන් බලන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට මේක ඉගෙන ගන්න තියෙන ලෝස් ටිකක් තියෙනවා. ඉස්සල්ලාම මෙන්න තියෙන ලෝස් දෙකක්. මේ ලෝස් දෙක දැන් මෙහෙම හිතන්න. A intersection A. ඒ කියන්නේ මේ AA කියන එක A ඉන්නවා, ආයෙ මෙයාගේ intersection එක ගන්න. ඒ කියා intersection එක කියන්නේ යාගේ ඡේදනයක් ආයෙ බලුවත් මේ ඒකමනේ. මේ වෙනසක් වෙන්න දෙයක් නැහැ. මොකද තේරෙන්නේ නැති. ඒ වගේම A union A. union එක බලුවත් එහේ මේක මොකද? A විතරයි කියන්නේ. A union A කියන්නේ A ම තමයි. ඕනෙම තනි කුලකක intersection එක හරි union එක හරි කියනවා නම් ඒකෙම දේ ඒක උත්තරේ එන්නේ එම කුලකේම තමයි. ඒක තමයි ඒකට මේ අපිට මෙන්න මේ ලෝකෙකින් ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ associative layers කියලා තියෙනවා මෙන්න මේකේ. මේකේ තියෙන්නේ අපි නිකන් වරහන් අර සුළු කරන්නේ. වර පොදු පොදු පදයක් එකට අරගෙන අර ඇතුළට දානවා වගේ දෙයක් මෙතන වෙන්නේ. මේක බලන්න. A intersection B ඒකේ වරහන් දාලා එළියෙන් තියෙන intersection C කියලා. අපිට මේ A කියන එක එළියෙන් තියලා BC එකට ගන්න ඕන නම් එම A එළියට ගත්තා. මේක A එළියට ගරගෙන මේ මාක් එක දාන්න. අපිට තියෙන දිල තියෙන මාක් එක දාන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙන මාක් එක තමයි අපි දාන්නේ. මේ දෙක අනිවාර්යෙන්ම වෙනස් වෙන්න බෑ. දෙකේම තියෙන උනේ intersection. නම් intersection නැත්තම් union නම් union. මෙන්න මේ A මාක් එක වෙනස් වෙන්න බෑ. A intersection B එකේ වරහන දාලා ඊට පස්සේ ඒකේ ආයේ intersection C කියලා ගත්තොත් එම A පිටට ගත්තා intersection B intersection C මේ දෙක ආයකට ගත්තා. එන්නම කියලා තියෙනවා. අපි වරහන් සුළු කරන්නේ අන්න ඒ වගේ එකක් තමයි මෙතන වෙන්නේ. ඊට පස්සේ A union B ඒකේ union C A union B union C එහෙම ගත්තත් මෙන්න මේ දේ තමයි එහෙම ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකත් වරහන් සුළු කරන්න වගේ ඒක හොඳට මතක තියාගන්න මේ මාක් දෙක හැම වෙලෙම එකම වෙන්න ඕනේ එහෙම කරන්න ඕන නම්. එහෙම කරාම අපිට ඕන එකක් එළියට අරගෙන ඉතුරු දෙක එකට ලියන්න පුළුවන්. මේ හැම තමයි මේ ලෝ එකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කමියුනිටිව්. ඒ කියන්නේ අපිට මේ දෙක මාරු කරොත් A intersection B කියලා කිව්වත් එකයි B intersection A කියලා කිව්වත් එකයි දෙකම එකමයි. ඒ වගේම A union B කිව්වත් එකයි B union A කිව්වත් එකයි දෙකම එකමයි. වෙනස් වෙන්නේ නැහැ. ඒ දේ එකට ගන්න මුළු. ඒ කියන්නේ එක සමාන වෙනවා එක වෙනස් කරා කියලා ප්‍රශ්නයක් නැහැ. එක එකතු කිරීම දෙක සමානයි 3යි. ඒ වගේම දෙක එකතු කිරීම එක සමානයි 3යි. දෙකම එකමයි වෙන්නේ. මේ වගේ දේවල් තමයි මෙතන වෙන්නේ. ඒක තමයි එතකොට මේ ප්‍රධාන ලෝස් තුන පළවෙනි තුන. ඊළඟට අපි බලමු ඩිස්ට්‍රිබියුටිව් ලෝස්. මේ ලෝස් ගැන බලමු. මෙන්න මේක පොඩ්ඩක් හොඳට බලා ගන්න. මෙන්න මේක ගොඩක් වැදගත් ලෝ එකක් ඩිස්ට්‍රිබියුටිව් ලෝ කියලා කියන්නේ. දැන් මෙතන A intersection ඊට පස්සේ වරහන් දා දෙනවා B union C. නැයි A ඡේදනය B මේලේ C. මොකද තියෙනවා. දැන් මෙහෙම එකක් ආවොත් එම අපිට ඒක ලියන්න පුළුවන් අර වරහණක් වැඩි කරන්නේ දෙවාරයක් 5x ධන 7 වගේ තිබ්බොත් එම අපි වැඩි කරන්නේ කොහොමද 10x ධන 14 ඔහොම ගන්න පුළුවන් අන්න ඒක ගොඩක් දැන් මෙතන කරන්න යන්නේ A intersection B union C හරි මෙන්න මේ මාක් එක තමයි මේ මාක් එක මතක තියාගත්තා දැන් මේකේ වැඩි කරා A intersection B A intersection B අපි වැඩි කරා ඊට පස්සේ
ඒ ඉන්ටර්සෙක්ෂන් C දැම්මා නැද්දට දානවා මෙන්න මේ අතර තියෙන මෙන්න මේ දෙන්න අතර තියෙන මාක් එක මෙන්න මේ මාක් එක දානවා අතුලට නැද්දට දානවා ඒ වගේම මේක අනිත් පැත්තට දා තුමු A union B intersection C කියලා A intersection B A union B ඊට පස්සේ A union C මැදට දානවා මේ මැද තියෙන මාකේ අර වරහනත් එක්ක මැද තියෙන තමයි දාන්නේ ඒක තමයි දාන්නේ මොකද පොඩක් බලන්න එක අය කරක ඕගොල්ලෝ පැහැදිලි කරන ඒක තමයි වෙන්නේ හරි සරල දෙයක් වෙන වෙන්නේ මේක හොඳ ලෝ එකක් මේක අපිට ගොඩක් විදිහට පාවිච්චි කරන්න වෙනවා ගණන් හදනකොට ඊළඟට identity law A union ඊට පස්සේ මෙතන ඉන්නේ අභිෂූන්‍ය කුල එකත් එක්ක ඒක සමානයි A කියලා. අර union එකට ගන්න. මෙහෙම ගත්තොත් එම A කියලා මේක A නම් මේක අභිෂූන්‍ය කියලා කියන්නේ මොකක්වත් නැහැනේ. මේක අභිෂූන්‍යත් එක්ක union එකක් හදාගත්තොත් මොකක්ද වෙන්නේ? ඉතින් මේ විතරයි දින අනික මොකක්වත් නැහැනේ. එහෙම තමයි එහෙනම්. A intersection union यूनियन यूनियन यूनिवर्सल यूनियन यूनिवर्सल सार्वत्रकूल के तक हदागत्म इंटरसेक्शन सार्वत्रकूल के दिने मेनमे एने दिन पुदा दिन एने उत्तरे एम तम ए इंटरसेक्शन यूनिवर्सल से इट बस ए यूनियन यूनिवर्सल ए मेले सार्वत्रकूल मुखद मेले गुम मेले गुमको कदा मैं इन यूनिवर्सल से इंटरसेक्शन अभिषूण अभिषूण एतर किसी चेदनती है अभिषूण तम तम ऐडेंटी लोस्ट लोस्टर इवे मित्र देखा कथ ඔය ඔස්ටික උද්දටම අතර තියාගන්න ඕනේ අපගොල්ලෝ ගණන් හදන්න කලින්. ඊළඟට තව තියෙනවා ඉනෝවේෂනල් ලෝ. මොකක් හරි එක කම්ප්ලිමන්ට් එකේ කම්ප්ලිමන්ට් එක ගත්තොත් එහෙම. නැහ ඒ කියලා ගත්තොත් එහෙම මේක A නම් A මේ දෙන්නේ ඒකේ කම්ප්ලිමන්ට් එක ඒකට. ඒට අයිති නැති ටික. ඒ කම්ප්ලිමන්ට් එකේ කම්ප්ලිමන්ට් එක මේකේ කම්ප්ලිමන්ට් එක මොකක්ද ආයෙ කරා. ඒක ආයෙ A වෙනව නේද? ए कंप्लीमेंट के कंप्लीमेंट ए मतलब बी दिबा बी के कंप्लीमेंट के कंप्लीमेंट बी विन इतकोट इनोवेशन लगे कंप्लीमेंट के कंप्लीमेंट पास एम कुल के विना कंप्लीमेंट तवती ए यूनियन ए कंप्लीमेंट के लगे अन्न ए यूनियन कंप्लीमेंट एट ए कंप्लीमेंट ऐसी ऐसी करता इतने का कंप्लीमेंट तीन ए कंप्लीमेंट एतर तीन उखमें मेले यूनिवर्सल से इंटरसेक्शन ए कंप्लीमेंट ए इंटरसेक्शन ए कंप्लीमेंट निना ए इंटरसेक्शन के लगाने ए कंप्लीमेंट ए कंप्लीमेंट मेतन दी इतने ए कंप्लीमेंट ए इंटरसेक्शन ए कंप्लीमेंट इतने चेदने का अभिषूण कुल के मुकुदा यूनिवर्सल सैट कंप्लीमेंट मेके कंप्लीमेंट समस्ते अभिषूण कुल के अभिषूण कुल के कंप्लीमेंट लगे आए यूनिवर्सल सैट समस्ते අපිට තියෙනවා ද මෝගන් ලෝස් ගොඩක් වැදගත් එකක් ද මෝගන් නියමය කියන එක ද මෝගන් ලෝස් කියලා කියන්නේ මෙහෙමයි මොකක් හරි කුලක දෙකක් අර එළියෙන් දාලා තියෙනවා කම්ප්ලිමන්ට් එක A intersection B ගේ කම්ප්ලිමන්ට් එක එතකොට ඒක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ මැද මාක් එක අයින් කරලා මැද මාක් එක මාරු කරලා මෙතන තිබ්බ ඉන්ටර්සෙක්ෂන් එක නම් මේක මේ යුනියන් එක කරා A union A dash union B dash කියලා නම් යන්න ඕන. මේක අනිත් පැත්තට නම් දෙන්නේ A union B නම් B ගේ කම්ප්ලිමන්ට් එක නම් A කම්ප්ලිමන්ට් දැන් මෙතන තියෙන union නම් intersection කරන මැද මාක් එක මේ මාක් එක මාරු වෙනවා. B කම්ප්ලිමන්ට් එන්න ගන්න පුළුවන්. ඒ දෙක දෙක මොකද ලෝස්. මේ ලෝස් ටික හොඳට මතක තියාගන්න ඕනේ. ගොඩක්ම වටිනවා මේ ලෝස් ටික.
අපි දැන් දර්න මෝගන් ලියම අපි බලමු එක ප්‍රූෆ් කරලා අනිත් එක කටපාඩම් වගේ තියාගන්න නැත්නම් ඔය පොලේක ලියාගන්න ඉස්සෙල්ලා මේ ලොස් ටික ඔක්කොම අරගෙන ඔන්න තනියෙන් ෂෝට් නෝට් එකක් විදිහට පොලේක ලියාගන්න ඊට පස්සේ ඒක තේරුම් ගන්න මෙන්න මේක මෙහෙම 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 එක තියෙන්නේ කියලා ලොස් 3යි තියෙන්නේ එතන 2යි ඒකේ ලොස් ඔක්කොම තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි නේ තියෙන්නේ මෙතන මේ මේ ටිකක් තියෙනවා හතරක් 8යි 8යි කියන ඔක්කොම වුණ 20තර පල්ලෙහා ගානක් එන්න ඔරේ පොලේක ලියාගන්න පොලේක ලියාගෙන ඉවරලා ඊළඟට ඕලන්ට පුළුවන් මේක වැඩේ කොට දාගන්න ලියන්න හරි අපි ඊළඟට දැන් යනවා proof of the dome of Morgan Lewis මේක Venn diagram එකෙන් අපි proof කරමු A intersection B complement කියලා කියන්නේ A complement union B complement කියන එක අපි මේක දැන් ඉස්සලා the Morgan Lewis එකත් එක්ක ඉගෙන ගත්තා බලමු දැන් මොකද්ද කියන්නේ කියලා හරි A complement B ඉස්සලාම ප්‍රශ්නේ A intersection B අපි ඉස්සලාම ආගමු A ඡේදනය B මෙතන A ඡේදනය B කියන එක කොහොමනේ ඉන්නේ එහෙනම් මේකේ කම්ප්ලිමන්ට් එක මොකක්ද කම්ප්ලිමන්ට් එක කියලා කියන්නේ ඒ ඡේදනය බීට අයිති නැති ටික එහෙනම් මෙන්න මේ ටිකනේ ඔක්කොම එන්නේ මේ දේවල් ටිකනේ එහෙනම් ඒක ඊළඟ රූපකටානේ මෙතන දාලා තියෙන්නේ A intersection B complement මෙන්න මේ පැත්ත කියලා කියන්නේ දැන් මෙන්න මේක හරිද ඊට පස්සේ දැන් අපි දකුණු පැත්ත පොඩ්ඩක් දැන් මේ වම් පැත්ත හරි දැන් දකුණු පැත්ත මේ ප්‍රූෆ් කරන්න යනවා ඒ කම්ප්ලිමන්ට් ඒ කම්ප්ලිමන්ට් කියලා කියන්නේ ඒට අයිති නෑ බයි අනිත් ටික ඔක්කොම අයිති ඒට අයිති නැතුව අනිත් ටික ඔක්කොම අයිති මේ පාට කරලා තියෙනවා මේ තියන්නේ ඒක ඊට පස්සේ B කම්ප්ලිමන්ට් අපි හමු B කම්ප්ලිමන්ට් කියලා කියන්නේ Bට අයිති නෑ අනිත් ටික ඔක්කොම එහෙනම් මෙන්න මේක ඊළඟට මේ දෙකේ යුනියන් එක A කම්ප්ලිමන්ට් B A complement union B complement. A ge B අතර union එක. එහෙනම් මෙන්න මේ දෙක එකට එකතු කරාට පස්සේ මොකක්ද එන්නේ? මේ මැද ගැල් පාට වෙලා නැතුව අනිත් ටික ඔක්කොම පාට වෙන එකක් එනවා. මෙන්න මේක නේ එන්නේ. එතකොට මොකක්ද වෙලා තින්නේ? මෙන්න මේ දෙක සමානයි නේද? මේකයි මේකයි සමානයි. මෙන්න මේ දෙක සමානයි නේද? කොහොමද මේක සමාන කියලා? එතකොට A low එක proof වෙලා තියෙනවා. ලොජිකලි හිතන්න ඕගොල්ලෝ ඉස්ලාම් මේ කැලෙන් කැල කැලෙන් කැල ගලවලා ඉඳලා බලන්න එතකොට අදා ගන්න පුළුවන්. මම ගොඩක් පටින ලෝ එකක්. මේක නිතර නිතර තව තව බලන්න වීඩියෝ පෝස්ට් කරලා ආයෙ පාරක් ගිහින් බලන්න බැහැ නැත්තම්. එහෙම එහෙම 3-4 පාරක් බලලා 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 හරි මේක තේරුම් ගන්න ගොඩක්ම වටින ලෝ එකක් මේක ද මෝගන් ලෝ කියලා කියන්නේ. මේක එතකොට මතක තියාගන්න. ඔන්න ඔච්චර බලන ලෝස් ගැන ඉගෙන ගන්න තියෙන්නේ මේක. අපි යනවා දැන් ඔන්න ප්‍රින්සිපල්ස් ටික ගැන මේක ඉගෙන ගන්න තියෙනවා. කවුන්ටින් ප්‍රින්සිපල්ස් අපි මොකක් හරි දෙයක් තියෙනවා නම් මේවට කියනවා disjoint set කියලා. ඡේදනයක් නැතිවට අපි කියනවා disjoint set කියලා. disjoint. මෙන්න මේකේ මේ වගේ disjoint set එකක් තියෙනවා නම් එහෙනම් මේක universal කියලා අපි දාගමු. මේ දෙකේ ඡේදනය ගන්න ඕන නම් මේ දෙකේ මේලේ ගන්න ඕන නැත්නම් මේ දෙකේ union එක ගන්න ඕන නම් ඒක ගන්න තියෙන්නේ මේකේ අවයව ගානයි මේකේ අවයව ගානයි අපි වෙන වෙනම එකතු කරනවා. A intersection B, A union B समान है N A plus N B उन्हें का सूत्र क्या? मैं क्या मानूं तो यागन अपने इस तरह का लंग आदमी मेरे तीरा टिक कर लाये तो उनका मेरे बुढ़ाप पड़ जाता है ना इन्हें मेरे का पाला भी नहीं पीन्सी कर ले ये वाक्य में चेदने आप तीनों ना ये वाक्य चेदने आप तीनों का अपना डिस्ट्रोइंग सेट का नोने का अपना एक काउंटिंग प्रिंसिपल ले गाने में हमारे ए यूनियन यूनियन बी ගන්නවනම් අපි කරන්නේ එන් ඒ එන් බී දෙකම එකට එකතු කරා මේ දෙක හරි ඊට පස්සේ එකින් අඩු කරන්න ඕනේ මේ ඡේදනය ගන්න හේතුව තමයි එක කියලා අඩු කරන්න හේතුවම කියනනම් ඔයා මේ එන් ඒ කියලා ගත්තට පස්සේ මේක කොහොම එකපාරක් ගෙනිනවා එන් බී කියලා ගත්තට පස්සෙත් මේක එකපාරක් ගෙනිනවා දැන් දෙපාරක් මේ මැද ටික මැද කැල්ල ගන්නේ වෙලා තියෙනවා එහෙම වුණොත් ගානේ වැරද්දයි වැරද්දයක් වෙනවනේ අන්න එකින් තමයි මේ ඡේදනය කියලා අයින් කරලා ගන්නෙ අවසානයේ NA + NB කියලා අරගෙන ඊට පස්සේ ඡේදනය කියලා අයින් කරනවා NA intersection B කියලා අයින් කරලා ගන්න. එතකොට එක කැලලා වෙලා තියෙන්නේ මේකෙන් සම්පූර්ණ මෙන්න මේ ඇතුලේ තියෙන ටික ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙකේ එකතුව ගන්න පුළුවන්. කවුන්ට් කරන්න පුළුවන් මේක. එහෙම තමයි එතකොට කරන්නේ. මේ ලොස් දෙකත් නැත්නම් මේ ප්‍රින්සිපල්ස් දෙකත් මතක තියාගන්න. ගොඩක් වටිනවා මේක.
නොවේ තුනක් ඡේදනය වුණොත් එහෙම තුනක් තියෙනවා මේ වෙලාව ඒක ඡේදනය වුණොත් කොහොමද කරන්නේ A A union B union C ආවොත් එම ඉස්සලාම N A N B N C තුන එකට එකතු කරන්න ඊට පස්සේ එහෙම එකතු කරාට පස්සේ මොකද්ද වෙන්නේ මේ අර මැද කෑලි වැඩිපුර එකතු වෙනවානේ අන්න ඒ කෑලි කෑල්ලෙන් කෑල්ල අඩු කරනවා දැන් N A intersection B A intersection B කියලා කියන්නේ මෙන්න මේ කෑල්ල එකක් අඩු කරනවා එක අඩු කරා N A intersection C A intersection C මෙන්න මෙතන ඊට පස්සේ N C intersection B C B මෙන්න මෙතන කියලා අඩු කරා ඊට පස්සේ සමස්තයටම එකතු කරන්න ඕනේ අඩු කරාට පස්සේ මෙන්න මේ මැද කැලල ඔක්කොගේම අඩු වෙලා නැතිලා යනවානේ මම වෙන පාටකින් බලන්නම් ඕගලන්ට මේ මැද කැලල සම්පූර්ණයෙන් නැතිලා යනවා ඒක නැති වෙනකොට මේ ඔක්කොටම අදාළ අර මැද චූටි කැලල ආයෙ වරක් එකතු කරනවා A intersection B intersection C මෙන්න මැද කැලල ඒක තමයි මේ මේ තියරි එකේ මේ කියලා තින් මම මේ පැහැදිලි කරේ ඒක මේ ලෝ එක මෙන්න මෙහෙම හැදෙන්නේ එතකොට හැදිලා තින්න ඕමයි N A intersection A union B union C කියලා කියන්නේ N A N B N C එකට එකතු කරා ඊට පස්සේ අර මේ දෙකෙන් දෙක අරගෙන ඉවරලා තියෙන ටික අයින් කරලා ඉවරලා ඒ කියන්නේ ඡේදන කැල් ටික අයින් කරලා අන්තිමට තුනටම අදාළ වෙන ඡේදන කැල් එකට එකතු කරන්න ඒක තමයි මේ ගණන් කියලා තියෙන්නේ හරි තරලයි ඉස්සලාම තුනම එකට එකතු කරා අර කැල්ලි දෙකක් දෙකක් සෙට් වෙන කැල් ටික අයින් කරා තුනටම එකට එකතු වෙන කැල් ආයෙ එකතු කරා ඔහොම තමයි එතකොට ඔය වගේ තුනක් ආවොත් එම කරන්න තියෙන්නේ උගලන්ට පේපර්ස් කරනකොට කරම ගොඩක් පැහැදිලි කරලා දෙන්න. ආ ඊට පස්සේ මේක. N A difference B. difference එක ගත්තොත් එම Aට අයිති Bට අයිති නැති. අපි කතා කරන difference එක. Aට අයිති Bට අයිති නැති. එතකොට ඒක ගන්න කොහොමද? N A සම්පූර්ණයෙන් ගත්තා. ඊට පස්සේ Aටයි Bට අයිති වෙන ඡේදන කැලල අයින් කරා. මොකද A සම්පූර්ණයෙන් ගත්තාම මෙන්න මේක ඔක්කොම එකට කරනවානේ. එතකොට මේක වැරදීනේ ඩිෆරන්ස් එක ගන්නකොට මොකද දෙකම මෙතන එකතු වෙන කැලලක් එන්න බෑනේ මේ කැලල අයින් කරන්න ඕනේ ඒක තමයි මේ ලෝකෙකින් කරලා තියෙන්නේ මුලවර ඉස්සෙල්ලා දෙවෙනි වීඩියෝ එකේ කරපු තියරිටි කොන්දර පුළුවන් නම් මේවා ඇත්තටම ගේමක් නෑ මේවා නිකන් අර සංකේත විතරයි මම මේ ගේම් දෙකත් එක ටග් ගාලා තේරෙන්න පුළුවන් ඒකවත් මම කියන දේ ඊට පස්සේ ඒ කම්ප්ලිමන්ට් ගන්න ඕන නම් එහෙම මේ යුනිවර්සල් සෙට් එකෙන් මේ අදාළ මැදේ විතර මැදේ අයින් කරන්න N universal minus N A ये क्या हमने अतं वोकर किया ना बोलो एक कर ही ना किया ना एक आला गांड बोलो अंकर में अतीनो एक अतीन ने गांबा भी था ये किचर इतने बा universal लेकिन नडू कराना अदालत खुल गई तो वोटा complement है वो तेरा टीका वोकर लिया गया ना कोले एक करना थी उतार खर्च दागे वोकर उधर लिया गया ना वोकर තමන් තනියෙන් අධ්‍යයනය කරන්න නැතුව මේක එකපාර පුළුවන් වෙන දෙයක් නෙමෙයි. හරි. ඊට පස්සේ ඩුවලිටි කියලා එකක් තියෙනවා. මේවා ගොඩක්ම ඔයගලන්ට ගණන් හදනකොට මම කියා දෙනවා. If we interchange union and intersection and also universal and shine any statement of about sets then the new statement is called the dual of the original one. For example each of the Morgan laws is the dual of the others. The first complement law A union A complement equal universal is the dual of the second A intersection A complement equal shy. කියන්නේ මෙහෙමයි. හිතන්න එපා දැන් ඔය මං කියු දෙයි. ගොඩක් ඩුවලිටි කියලා හොයන්න ගණක් આવත් එම මෙන්න මේ දේ කරන්න. මෙන්න ඩුවලිටි එක හොයන්න තියෙනවා. හරිද? A සමානයි A union B intersection A union shy A මෙහෙම තියෙනවා. ඔය ඩුවලිටි වැන්දෙනවා නම් එම shy කියලා දැකපු ගමන් ඒකට දාන්න U අකුර. U අකුර ඇවිල්ලා දැක්කොත් එම අනිවාර්යෙන් shy කියන එක දාන්න. ඔබ තමයි තියෙදී. එහෙම දාලා මේ තියෙන mark ටික දිනවනේ. මේ අර තියෙන union intersection කියන එක අනිත් පැත්ත ගන්න. මෙන්න තියෙන එක ඩුවලිටි එක බලන්න. මේගොල්ලන්ගේ past papers එකේ තියෙන ප්‍රශ්නේ. දැන් ඔය ඩුවලිටි එක තමයි මේකමයි මෙහෙමයි ඈ. A intersection A union B intersection A union shy නේ තියෙන්නේ. දැන් මම මේක ඩුවලිටි එක ලියනවා නේද? A intersection B mark එක මාරු කරා. Union A intersection දැන් shy නේ තියෙන්නේ shy නේ බලන්න U. හරි සරලයි. අපි කම්පලින් උදාහරණයක්. B complement union
chi union a complement intersection u equal a intersection b ke complement ohoma thiyena dan mokadda karanne mukuthma karanne menna me tika thiyena nan meka ani patta gahala meka chi thibbut u damma u thibbut chi damma ඊට පස්සේ මාක් ටික අනිත් පැත්ත ගහලා ලියානියා. ලකුණු හතරක් විතර හම්බ වෙනවා ඔක දෙකක් වෙනවා ගණන් දෙකක් ඔයගේ. ඊට පස්සේ ලකුණු හතරක් විතර නිකන් හම්බ වෙනවා. B complement මාක් එක මාරු කර අනිත් පැත්තට යුනියන් එක ඉන්ටර්සෙක්ෂන් කරා. ඊට පස්සේ ශයි තියෙන එකට U දැම්මා. ඊට පස්සේ මේකෙත් මාක් එක මාරු කරා. මේ ඔක්කොම ලිව්වා ආ U දැක්කට පස්සේ මාක් එක මාරු කරා. U දැක්කට පස්සේ ශයි දැම්මා. ඊට පස්සේ මෙතන ඇතුලේ මාක් එක මාරු කරලා complement කරා. ඔන්න ඔක තමයි U duality කියලා කියන්නේ. අර theory කිතා ගන්න එපා මේක ඐඩියා කරගන්න එතකොට ඔයගොල්ලෝ ගන්න හදාගන්න පුළුවන්. ඔමයි ඩුවලිටි එක ගන්න එතකොට. අපි දැන් පොඩි ගාණක් හදමු. proof of the following using laws of algebra of sets mentioning laws. හරි. අපි දෙකින ගත්ත ඉබෙන්. මේක එකපාර තේරුම් ගන්න නැති වෙන්න පුළුවන් ඕගලන්ට. ඉස්ලාම කියනවා මම මේක. මොකද මේක හැමෝටම එකපාර තේරුම් යන දෙයක් නෙමෙයි. හැබැයි ඕගොල්ලෝ එහෙම කියලා මේක අතාරින්න එපා මේ වීඩියෝ එක. මෙතනින් මේක පොඩක් කට කාලා අල්ලගන්න මම මේ කියන්නේ මොකද්ද කියන එක. එහෙම කරලත් එක තේරෙන්නේ නැහැ වගේ නම් අර අපේ WhatsApp group එකේ දිනන එකට දාන්න මේ වගේ ප්‍රශ්න ගන්න දාන්න ඒවත් එතකොට මම උත්තර දෙන්නම්. ඉදියාව කරන්නේ ඒ වගේම අපේ Telegram channel එකෙන් මේක කරගන්නත් පුළුවන්. WhatsApp group එකේ තියෙනවා ඒ වගේම Facebook group එකක් තියෙනවා. ඔය දෙක හරහා ඔයගලන්ට අනිවාර්යයෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. මෙතන මේක පොඩ්ඩක් advance වගේ ඔයගලන්ට පේන්න පුළුවන්. ඇති දෙයක් නැහැ. මේක පොඩ්ඩක් practice කරනකම් මම පොඩ්ඩක් එහෙම කියනවා. මම පුළුවන් තරම් try කර දෙන්න ඔයගලන්ට හොඳටම තේරෙන්න මේක කරන්න. හරි මම ඉස්සෙල්ලාම මේ ගාන ගන්නවා මෙන්න මේව ගාන අරගෙන මේක ප්‍රූව් කරලා වෙනවනේ B කියලා හරිනම් මේක පොලේ එකේ ලියලා කරන්න ඕනේ වැඩක් හැබැයි ඒක මෙතන ප්‍රායෝගිකව කරන්න අමාරු හින්දා අපි මේක වීඩියෝ එකකින් කරගෙන යමු මේක LHS කියලා ගන්න ඕනේ වම් පැත්තෙන් ඉස්සෙල්ලාම අපි ගන්නෙ වම් පැත්තෙන් B කියලා වෙන්නන්න ඕනේ උත්තරය අන්තිම වෙලාවට අරගෙන මේක මම ලෙහන හැටි කියන්නම් තියෙන්නේ A intersection B union A union B complement C ඔහොමනේ තියෙන්නේ හරි දැන් මේ ගාන දැකපු ගමන් ඕගොල්ලන්ට පේන්න ඕනේ මේක ලියා ගන්න කොතනින්ද කියලා මේක එකපාර වෙන්න දෙයක් නෙමෙයි වල එක ගානක් හදුව වලට මේක වෙන්නේ නැහැ මේක ලියන්න තියෙන තැන තමයි අර ලෝස් එක කල්පනා කරන්න ඕනේ දැන් මෙතන පේනවා ඇති මෙන්න මේක යන මොකක් හරි දෙකක complement එකක් නෙවිලා තියෙන්නේ complement එකක් આવොත් අපිට තියෙනවා ද මෝගන් නියම කියලා එනවා බලන්න ද මෝගන් නියම ගිහින් මෙතන ඔන්න මෝගන් ලෝ එක මේ complement එකක් ඇවිල්ලානේ තියෙන්නේ අතනත් complement එකක් ඇවිල්ලා තියෙනවා දැන් complement එක ආව නම් ඔන්න උතරින් ලියන්න පටන් ගන්න ඕනේ මේ ටික සම්පූර්ණයෙන් මෙහෙම්ම ලියාගෙන ගියා දැන් ඔන්න complement එකට මොකද්ද කරන්නේ මැද මාක් එක මාරු කරලා ඇතුළේ තියෙනවා complement කරනවා ඕගන් කාමන්නෙන් කරේ ද මෝගන් නියමේ එහෙනම් A complement intersection B complement के complement उन्ना दो मोगन नियम में मेक पोड़ा क्लियर आता है विनाश कर देता हर इधर उन्ना पालेवनी स्टेप का अपने करा नहीं इलाके स्टेप को रहना वाम पर ताऊ में पैसा मुक्त करना है एक हिम्मत इब्बा ताऊ में का पेट सुधर करना बोलो union complement के मुक्त दर सूप चेक किया दूँगा innovation low कंप्लीमेंट एम कुल के मैंने बी कंप्लीमेंट कंप्लीमेंट के बी एना ए कंप्लीमेंट इंटरसेक्शन बी उन्हें मिटेंट लिहा मैंने मे लोस लिया बेडे को लक बागे हम इन लिया मेम गा प्रूफ कर प्रश्न इट पास दलना मेदे तीन मुन सामानता मैं देखिए बी की पद ඔබලන්ට පේනනේ B කියන එක පොදුවක් කියලා ගන්න පුළුවන්. මේ මැද මාක්ස් මුකුත් අවුලන්නේ නැහැ ඒවත් තියන්නේ කොකු අවුලක් නැතුව ගන්න පුළුවන්. හරි. එහෙනම් B කියන එක එළියට අරගෙන මම දැන් ඔන්න ලියාගත්ත මේක අනිත් පැත්තට අරගෙන යනවා ලියා ගන්න පුළුවන්. මේගොල්ලෝ එක කරලා දෙනවා කමියුනිටි ලෝ එක දාලා. හරි. එකක් කරමුකෝ. B ඉස්සරහට දාගෙන මේකම ලියනවා නේ. එහෙම ලියාගත්තා. ඊට පස්සේ B පොදු විදියට ගත්තා. B පොදුයි ඊට පස්සේ ඩිස්ට්‍රිබියුටිව් ලෝ එකෙන් මෙන්න මේ දෙක සෙට් කරා A union A complement අර වරහන ඇතුළට අර සාධක ලින්ක් කරන්න වගේ කතාවක් දැන් කරේ දෙන්න කරා දැන් මොකද්ද වෙන්නේ මොකක් හරි එක complement එකයි එම කුලකයේ union එක කියලා කියන්නේ මොකද්ද
සම්පූර්ණම යුනිවර්සල් සෙට් එක. මම හිතුවා ඉස්සලා ඒකේ ඒ කියන කුලගේ ඒ කම්ප්ලිමන්ට් එකයි කියලා කියන්නේ මේ ඔක්කොම කියලා කියන්නේ යුනිවර්සල් සෙට් එක. යුනිවර්සල් සෙට් එක. එනම් B intersection universal. ඒ කම්ප්ලිමන්ට් ලෝ එකෙන් තමයි ගන්න. හරිද? ඊට පස්සේ ඒ දෙකේ intersection එක කියන්නේ මොකක්ද? ආයි Bම වෙනවා නේද? පොඩ්ඩක් බලන්න කල්පනා කරලා. මේක ගත්තා. මෙතන B B complement මෙතන තියෙනවා U කියලා. මේ දෙකේ ඡේදනය ගත්තොත් එහෙනම් මේක Bමනේ. එහෙනම් B කියලා මොන උත්තරේ ගත්තා? කොහොම තමයි ඒක ප්‍රූෆ් කරන්නේ? ඔය ගාන දෙතුන් පාර හදන්න බැහැ. මේක පුළුවන් වෙන්නම් ඕගොල්ලෝ මේ ගාන දෙතුන් පාර හදන්න ඕනේ. නැත්තම් මේක පුළුවන් වෙන්නේ නැහැ ඕගොල්ලන්ට. තව ගානක් තියෙනවා බලමු. මෙන්න මේක තනියෙන් හදන්න try කරන්න ඕගොල්ලෝ. මේකත් එච්චර අමාරු දෙයක් නෙවෙයි. මෙන්න ගාන දෙනවා A intersection B complement union B. මේක දැන් තියෙනවා මෙහෙම ගාන. දැන් ගත්තා වම් පැත්ත. ගත්තා ඒක අරගෙන වෙලා distributor ලෝ එක දානවා අපි. A intersection B complement union A complement intersection B union A intersection B. එකෙන් පේනවා A union B කියලා. ඉස්සලාම මම ගන්න මේ පළවෙනි ක්‍රමය මේ එක ක්‍රමයක් හරිද මේ එක ක්‍රමයක් මේක try කරන්න ඕනේ මොකද මේ වෙලා තියෙන දේ try කරන්න අද්දිනේ කරන්න ඕනේ මොකද මම මේ දෙවෙනි ක්‍රමයෙන් ඕගලන්ට කියලා දෙන්නම් මේක ලේසි ක්‍රමය දෙවෙනි ක්‍රමය මෙන්න ගාන ගත්තා A intersection B complement union A complement intersection B union A intersection B හරි දැන් මම මේ A කියන එක හැමතැනම පොදු වෙන්නේ මේ දෙක ඉස්සලාම අරගෙන මේ B B B තියෙන තැන අරගෙන ඉවරලා මම පළවෙනි දෙකෙන් A එලියට ගන්නවා A intersection distributor ලෝ එක දාලා B complement union B තියෙන. union ඊට පස්සේ A complement intersection B ඊට පස්සේ කරන වැඩේ තමයි B complement union B කියලා කියන්නේ මොකද්ද? Universal set එක. මම ඉස්සලා තාන් කිව්වා එහෙම. A intersection U. ඔයගලන්ට තේරෙන්න තියෙන්න පුළුවන් මේක. මම කියන එක 3-4 පාර බලබලා හරි මේක කරගන්න නැත්තම් මේක එතනින් එහාට විස්තර කරන්න හරි අමාරු. Try කරන්න. Try කළා තේරෙන්න නැත්තම් අපි group එක අනිවාර්යෙන් දාන්න. මම ගියා දෙන්නම් කිව්වොත්. A intersection universal set එක ආ union union මෙන්න මේක යන A complement intersection B ඊට පස්සේ A union දැන් මොකද මෙතන ගන්නවම A කියන එක එළියට ආවා මෙතන union කියන එක A intersection U කියලා ගත්තත්ම ආයෙ මෙතන A නේ වෙන්නේ A union A complement intersection B මෙන්න මේක යාලේන ඊට පස්සේ දැන් මම මේකයි විසාරණය කරනවා A union A complement intersection A union B දැන් A union A complement කියලා කියන්නේ universal set එක intersection A union B ඔන්න උත්තරය ආවා හරි සරල දෙයක් උතන මම උනේ ඒ කියන්නේ ලොකු දෙයක් නෙමෙයි අර loss එක ඕගොල්ලෝ ගණන් ටික හදාගෙන යනවා මම try එකක් දෙනවා ඕගොල්ලන්ට group එකට එකතු වෙන්න group එකට යවන්න PDF එක පොඩි තැන ඉඳන් මම ඕගොල්ලන්ට මේ loss එක වැඩ කරන්නේ පොඩ 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 ඒක ග්‍රෝ කරගන්නට පුළුවන් උදාහරණ ටිකක් මම දාන්න. ඒක තනියෙන් කරන්න. ඊට පස්සේ මේ ගණන් වලට එන්න. මේ ගණන් දෙක පුළුවන් කියන්නේ මේ ගණන් දෙකක් අපි හදුවා මෙතන. මේ ගණන් දෙක පුළුවන් කියන්නේ ඕගොල්ලන්ට අනිවාර්යෙන් අනිත් ගණන් හදාගන්න පුළුවන්. මේ දෙක try කරන්න. ඊට පස්සේ අපි තව ප්‍රශ්න වලට යන්. ඊට පස්සේ පාස් කරලා කතා කරනවා තව ටිකක් කරමු. ඇඩ්වාන්ස් විදියට. එහෙම කරලා මේක ගොඩ දාමු. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් කරපු දේවල් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. මොනව හරි උත්තරන දෙයක් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම ඔබලන්ගේ දැනුවත් වෙන ගමන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තාමත් අද subscribe කරලා නැත්නම් මෙහා පැත්තේ රතු පාට subscribe button එක අලු පාට වෙන්න ඔබලා notification all කරගන්න. ඒක අපි වීඩියෝ එකක් දාපු මම ඔයගලන්ට එතනින් දැනගන්න පුළුවන්. ඒ වගේම නතර කරමු. ඊළඟට අපි mathematics for computing 4 වෙනි වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බුමු. හැමෝටම ජය වේවා.